ඔබෙක්වන්නේ ස්ධින් රූපවාහහිණී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘතිී විකාශය සමගෙන් මුලින් මවදහනය ප්‍රවෘතිී සිරස් සලපෙත. ගැසට්ටුව නිකුත්වෙයි පූර්ණ එන්නත් කරනය නැත්නම් අප්‍රේතිහ සිට පොදුස්ථාන තහනම්. අයෝOCී දුන්නත් නැතත් ඉන්දන ලබා දෙනවා. ඉන්දන ඇමතිගෙන් සහතිකයක්. ජලි පහ ගිය එලවලුමිල. රුසියා යුප්‍රේන ගැටුම නවත්වන්න තුර් කියය මැදිහත් වෙයි. කණ්ඩායමට සමුදුන් ඔස්ට්‍රේලයා ක්‍රිකට් පුහුණුකරු. පර්ණ එන්නත් කරන්නේ සිදුකර නැතියට අපේ තිස්වන්දා සිට පොදු ප්‍රවාහණට සේවා ඇතුළ පොදදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් ගැසට නිවේදනය නිකුත් කරතිබෙනවා. කොඩා රුවන් අතර ඔමිකරෝන් ප්‍රබේදය සේක්‍රෙන් පැතිරියන බැන් දැඩි අවධානින් පසුවන් න්නැයි සෞඛ්‍යංශ අවධහරණය කරනවා. මේදිනවල වෙෙහිසකර ගමන් ිමන් යාමන් සුදුසු නැහැ කියලත් සෞඛ්‍යංෂ පෙන්වා දෙෙනවා. මේරට සමස්ත කරෝනා ආසාධීතයන් සංඛ්‍යාව මේ වන විට හය ලක්ෂ පහලුස් දහස් නවසය දෙදෙනෙකු දක්වා හෙළගියා. මෙ අතරින් පල්ලක්ෂව අසූ දහස් දසී විසිදෙනෙකු සොය ලබා තිබෙනවා. ප්‍රතිකර ලබන පිරිස විසිදහස් එක සිඇති සටක් කොරෝනා මරණ පහළුස් දහස් පන්සි හතලි හතරක් සිදදුනා. දරුව නතර කොරෝණා අරෝගලක්ෂණ පවතින්නේ නම් දහතුනයි අනුව ්‍රනික දුරකතනන් කියට අමතන ලෙසට සෞඛ්‍යංශය දැනුම් දෙනවා.ට පැදිලියෝම පේනවා ොමිකරෝන් ප්‍රබේදය කුඩා දරුවන් අතරත් ඉතාමත්ම වේගෙන් පැතිරෙන බව අේ. තත්ව වලක්වා ගැනීම සඳහා හැකි හෑම සෞඛමේ පියවරක්ම අනුගමනය කරන්නඩෝන මේ කෝවි් රෝගීන් සඳහාවන් නිස්ගත ප්‍රතිකාර ක්‍රමයට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් අපේ සෞඛ්‍ය මාත්‍යන්ශේ මගින් ඇති කරලා තියෙනවා. දරුණු නිධංගත රෝගී සංකූලතාවලින් පෙළෙන රෝගෙක් නොවේනම් රිජු දුරකතනාන් කිය දහත්තුනා යනුවහරහා සම්බන්ධවෙලා ප්‍රතිකාර ලබාගන්න. වෙෙකර ගමන් ිමන් වල නිරිතවීම මේදිනවල සදුසු ොන බවද සෞඛ්‍යංශය සඳහන් කරනවා.ඒ බෝ අය හිතනවා මේ අවස්ථාාවදම පැවිත්තරෙන්න්නේ මිකරෝන් මේක භයානක නෑ කියලා. සැහැල්ුවෙන් මේක ගන්න ආකාරය කර දක්න ලබෙන. නමුත් මතකතියාගන්න මේ අවස්ථාවේදී මේ රෝගෙන් අතර ඩෙල්ට්‍රා පැවේදත් පැරෙනවට ශ්‍රීපාද වන්දනාාව වෙන්නේ ඉතාමත්ම වෙහෙස කර මහන්සියට පත්වෙන ගමන් බිමන් යාම මේ අවස්ථාවේදී එතරම් සුදුසනෑ සමහරක් කරාවට මෙ රෝගගේ සයිල් පක් යක තත්තේ. නො අපිට පි්‍රරත්තට ඔක්සිජන් අවමතාාව පෙනනේ නැතත්. රිරය තුළ පෙනහල්ල සමහරත්විට යන්කිසි ප්‍රමාණයකට අසාධ්‍යයවෙලා තියෙන පුලන් එබැවින් එවැනි ආකාරයට මහන්සි වන දේවල් සුදුසු නෑකිල දම අපට කියන්න වෙන්නේ හැම කෙනෙකුටම මේ රෝග වැලදීම හැකියාවක් ඇතයි කියල හිතාගෙන මේ කාලය තුළදී අත්‍යවශ්‍ය කාරණාවල පමණක් එෙදෙනවනක් හොඳයි. දරුවන්ගේ පට දක්ලා ලැබෙනවාව සහක්වෙලවට අරුද්ධහට දක්වූ දරුවන්ගේ මිචි කෙන තත්වය ඇතිීමට හැකියාවත් යනවා කොවි් වැරදිලා සති දෙකක් පමණ ගයාට පසු තදමල උනක් වගේ. ති පුළ ඒගේ නත් පැගැනීම ඇතිවෙන්න පුළුවන් ඇස්්තුබෑවෙන්න පුලුවන්. ඒවගේම වමනය වගේ ඇතිවෙන්න පුළන්. එවැනි ලක්ෂණ තියෙනනම් ඔබගේ දරවාට සති දෙකකට පෙර උනරෝගැතිමුණනම් ඔබ වහම ඔබේ දරවා රෝර් රැඟෙනනෙම සඳහ කටයුතු කළ යතුයි. පූර්න්න එන්නත් කරනට ලක් නොවූ අයියට පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම මෙන්ම පොදුස්ථානවලට ඇතුල්වීම තහනම් කරෙන ගැසටි මේේදනය නිකුත් කරතිබෙනවා. ලබන අප්‍රේල් තිස් වනදා සිට මෙම නීතිය ක්‍රියාත්මක බවයි, ගැසට නිේදනේ දැක් වෙන්නේ. කොෝුණාව්‍ය අපතිපාලනය සඳහා රජය මෙම පියවර ගෙන තිබෙනවා. පෙබරවා රිමාසේ ේුණුදින හතරතුළදී තුන් ලක්ෂ විසි අටදහසක පිරිසක්. බෝස්ට එන්නත් මාත්‍රාව ලබා ක නැති බව. රාජමාතය මහාචාරය චන්න්න ජයසුමන මහතා පවසනවා. රට වසාදැමීමේ කිසිදු අරමුණක් මේ අවස්ථාවද අපේ නැහැම අවශ්‍යතාවක් පනැගලත් ැහැ. මේ ආරක්ෂාවීම සඳහා තියෙන්න්නේ බෂටන්නත තුංගනි මාත්‍රාව ලබාගැනීම සහමාවරණ පලදිනයක අපි පහවගේ සතියදි සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් හැටියට වෙබරවාරි මාසේ ගෙවුණු දවස් හතරක කාලය තුළ තුන්ලක්ෂ විසි අටදාහක් තුංගනි මාත්‍රාව ලාගෙන තියෙන තියඒක හොඳ ප්‍රවණතාව හැටියට අප දකිනවා ඉදිරි සතියේද මේ ප්‍රමාණය තවදුරටත් වැඩි කරගන්න තමයි අප අපචක්ෂාව තුංගනි මාත්‍රාව හොද ගත්තොත් ඔොමිකෝණක්ක මේ තියෙන තරඟගෙන් අපට දිරන්න පුළුවන්. ඉන්දිය ඔයිල් සමාගම මෙරට විදුල් නිෂ්පාදනය සහ ඉදන ලබා දුන්ඩත් නැතත් ලංකා කාරිිතය සංස්ථාව හැකි උපරමෙන් ඉන්දර ලබා දෙෙන බව අමාත්‍යය උදේ ගම්මම් පිළමහතා පවසෙනවා. කොළඹ පැවති උත්සවකින් අනතුරුව එම හතා මේ බව කියා සිටියා. දැන් ඔතුමා තෙල් දෙනවද දැන් අපිට පොරතුුවන් මත ඇති ඉදිල්ල මන්ඩ අපි කිව අපිට සතියක් ලබා දුන්නොත් තීට පස්සේ අයුසි සමගමිරු ලබාගන්නක ජනපත්තුම ඉදිරිී ප්‍රකාශක ේදක් අපි තෙල් බදනවා නමුයගකීමෙන්ිිය මුදෝලතියන අයෝසි සමගින් ගන්න බව ය මහිත ජනපත්වා දිරක තරන මාදීදිරී ප්‍රකාශක කල තින යසි හ ැ <Cornellanlegen> ැ. <mumbles> <terrible family> <particularUR> <mail> <lab> <kontrollisangen> හන්ඩ දිල් ටල ෙල ම මැතය ෙල්ලව හම ෙ හම ෙ තු අඇතන දලිය දන ද අයෝසියගෙන් ලැබුවත් නවත් ට . බොහෝ ප්‍රදේශවලෙන් ආර්ථික මධ්‍යස්ථාන වලට මේදනවල එලවලු තොග ලැව මත් සමග මිල කනන් පහත කොස් තිබෙනවා. යාපනි අර්දවපේ වගර ඇති බිටුටස් වනු දමුල්ල ආර්ථි ධ්‍යස්ථයින්යට ලැබීමත් සමග කිලෝග්‍රම් එක මිල රුප්‍යස්සයකින් පමණ පහ වැට ඇති බවයි එම මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකෙන් පවසන්නේ එෙන්ම දඹුල් ර්ථක මධ්‍යස්ථාන්ට ැබෙන අනිකුත් එලවලුවල මිලගරන්ද පසුගිය සතියට සාපේක්ෂව සීයට හතලයකින් පමණ පහත වැටී තිබෙනවා ්‍යරයායෝජ රපන් දෙයපන දෙයි . මනාකසේ අතුවයිය සති මිලයි යාතරු හම මිල අඩු ඉමක් වගේ තම දකි කැල් හාතටයකගේ ිලක් අඩු ීමක් දකිෙන. පිොල ේෂ ර්කම ද්‍යස්ාාවන්යට ලබෙන එලවල මිගන්ද පහ ගොස් බෙනවා. පසුගේ සතේ රුපල් එකේ හැකට අලි වූ තක්කාරි කිලෝග්‍රම් එක මිල රුපියල් අනුවත් අසුවත් අතර මිලකට මේදිනවල අල විවනවා. එෙන්ම අනිකුත් එලවලෝල මිගණන්ද පහත වැටී තිබෙනවා. නුවත් එක දාහ අතරගේ අඩමලක්ව තක්කන්න ප ර යිතම අට මර්ත්තමත රදය විශවාව ිල අලවෙන්න ිලට නක් ද ර ගොඩක් අපත යක්ක් සිද. අමුත ගම ර්ථික ධ්‍යස්ථානයේ අලිවිවන එලවළු අතරින් වට්ටක්කා කෑකිරි පිපිං්ඥා මෑකරල් කොහිල අඹරල්ලා හා අවුමිරිස්වල ිලගණන්ද පහත වැටුණනා. එෙන්ම ගෝවාල් ලීක්ස් කැඩ් බෝංචයාද උඩරට එලවුලුවල මිගනන්ද පහත වැටිය ඇති බවයි වාර්තාාවන්නේ.. හැටන් විමුලපතන ප්‍රදේශයේ පිහිටි දෙව අල්ල රක්ෂිතය හට ගත්ගින්නකින් අක්කර විසිපහක් පමණ විනාශවී තිබෙනවා. දිබල පතනවත්ත්‍රදශයට මාහිව, ඒ රාත්‍රී හතට පම ගින්න හට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ දිනවල පතින්නේ දඩිවියලිකා ගුණයක්. එල්ලුක් සහිතම රක්ෂතේ බොහෝ පැෑට ියල ගොස ැබවි ගින්න සීග්‍රන් පැතිරගයා. පසුග ෙදිෙන කිහිපේතුල ෙවෝන් ඇල් රක්ෂතේපුරා කිසියම් පිරිසක් ගිනි තැබිම් සිදු කරතිබෙනවා. ඒ හේතුවෙන් මේ වන විටත් අකර සියකට ආසන්න භහමි ප්‍රමාණයක් විනාශ වුණ. දෙවොන් ඇැල්ලේ සුන්දරත්වේට මේ දැඩිබල පැමක් වී තිබෙනවා. ඇතමන් සතුන් ඩයම් කිරීම හ විනෝදස්වාදය සඳහා මෙවැ ගිනි තැමින්ම් සසිදුකරන බවයි ප්‍රදේශවාව සිම් පවසන්නේ. එක්සල් ජාතින්ගේ මානවහිිකම් කවන් සෙලිය සමඟ ශ්‍රී ලංකාව සහයෝකෙන් ක්‍රියාකරන බව අමාත මහචාරය ජ.ල්පි රිස් මහතා අවධාරණය කරනවා. මෙවැනි වටිපිටාවක්තුල යුරප පාර්ලිමේන්තුවේ අනුකමටුව හමුවේ ශ්‍ර ලංකාවේ මානවහිම්කම් හා කම්කරුවා අයිතිවාසිකම් සම්බන්ධය නීලන් තිරු ශෙල්වම් සංවිධනයේ සභහපති. අබිම්කා සත්කුණනාදන් මහත්මිය කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කන බවයි නිවදනයක් නිකුත් කරමින් විදේශමාතිවරයා කියා සිටින්නේ. සත්කුණ නාදන් මහත්මියය මෙහිරී දිරිපත් කළ නිර්දේශතර මාන හිමිකම සම්හන්ධයෙන් රචයට බලපෑම් කිරීම සඳහා යුරෝපා සංගමය GSP+ සහනය භාවිත කළ ුතු යන්න නිර්දේශය ඉදිරිපත් කරති වෙනවා. රෝනාාත්වය හුවේ රට ජනතාවගේ ජීවනෝපායක් කරෙහි මෙවැනි බල පැම්සිදුකිරීම දරිදුරතාව තවදුරටත් තිහලකොස්, ආදායම් වල අසාමානතාව උග්‍රවනුව ඇැයි, අමාතය මහචාර්ය ජLල්Pරිස් මහතා පවසනවා. එමෙන්ම ඒ ජනවර්ගවලට වෙනස් අයුරෙන් සලකන බවට සත්කුණ නාදන් මහත්මිය කළ ප්‍රකාශය පදනම් විරහිත චෝදනාවක් වනවා. එමෙන්ම ඒය ජොනතාවතර වෛර ඇති කිරීම සඳහාහේතුවන බවද අමාතවරයානි කුදත් කල නිවේදනේ වැඩදුරටත් දැක්වෙනවා. අයවැයෙන් වැඩලක්ෂයක් වැඩස්්‍රහනයට තේ දිවන පුරා මේ වට විට සංවර්ධන ව්‍යාපෘති ක්‍රාත්මක කෙරනවා ව්‍යාපෘතියටේ ෙළිගු ජනතාවගේ ජියුණනෝපාය සංවර්ධ නිසඳ හා ්‍යාපෘතියක් වවනියාව නොච්චිකුළම ගම්මානේදී ආරම්භ කෙරුණා. මෙම ගම්මානේ තෙළිගු ජනතවසන හාහ සත්වපාලන ව්‍යපෘති කියයපයක් මෙ අනුව ආරම්භ කරුණේ පරිමෙන්න්තුමත්‍ර, කුල සිංහම් දිලිපන් වනයා ිස්ට්‍රික්යකම් පියයේ සරක්චත්‍රයන මහතතුරන්ගේ ප්‍රධනත්වේ. එයයිෙන් වැඩලක්ෂයක් වැඩ සහන අර්තේ ගම් පහ මුල්ගොඩ විහාරමහාහදවී ක්‍රෂ්ටිවිද්‍යාලට ඇත් ක ෙඩාන්ගන නවකරණ කිරීම ආරම්පකිරුණේ රජමාතය ආචාරය නාලක ගොඩ හවා මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට ගම්පා ප්‍රදේශය සභාවය සභාපති රංජිත්ගුණවර්ධන උපසභාපති MMDDP මුදන්නා කැන මහතතුරුදක් වුණ ව්‍යාප්‍රතිසන් හරපයක් ලක්ෂ දහසයක් ඇයකරෙනවා. මීරිගම හක්පඩුන්න ගාමිය මාර්ගය සර්ධනය කිරීමද අයෙන් වැඩලක්ෂයක් ්‍යපෘති ර්යේ ආරම්පකිරුණ. මිරිකම ප්‍රදශ භාවය සභාපති සරත්න්ද සිරිමාහතාගේ ප්‍රධානත්තුවෙන් මෙම මාර්ගය සංවධන කිරීමෙන් ප්‍රදේශය පවුල් දහස් කරනකට සෙත සැලසෙනවා වසවිසන් තොර ආහර නිෂ්පාදනයට දායකත්ව ලබා දෙමින් ගොවින් වේශාල පිරිසක් කාබනිික වගාවට යොමු වී සිටිනවා. එම වගාවෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත් ගොවි මහතකු දොම්පේ කෑරකළු ප්‍රදේශයෙන් අපට හම වනා නමින් මංජුල සමන් ජයිසූරිය වන මෙව ගොයි මහතා සාර්ථකලෙස කාමික පහර නි්මාධනි කරමින් ඒවා තම ගවතුවාගාවට එක්කිරීමටයි කඩයුතුකර ඇත්තේ. ගෙවත්ත තුළම නිපදවන කාමනිික පොහරවල අතිරික්තය අසන්වාසි ගොවින්ට ලබාීම තරම් ඔහු කාරුණකීත වෙනවා. තම වගවින් සාර්ථ කාස් වන්නක් ලාගනීමට හැකිව ඇති බවයි මංචුල සමන් ජයිසූරිය මහතා පවසන්නේ කාබනිිකවාගාවට යොබුවෙන ඕනෑම කෙනෙකුට තම සහයි ලබදීමට පසුබට නෝන බවද ඔහු පවසනවා. ඇ ද ගො ජන කමටිකතු රගෙන හරයම වැඩ පිද කරගෙන ලක ඇි කර පිට න් හට ද අයිස් මද්‍රව්‍ය සමඟ සැක්කරුවන් තුන් දෙනෙකු මන් අරමේදී අත්තරංකුවට ගැනීමට පොලිසියට හැකිව වනාා. වි හමුදාවත් ලැබුණු තුරතුරකට අඩුව මන්න්නාරම එරුක් කලම්පිටි හන්දිය අසදී සැකරුවන් මෙසේ අත් අඩම්ගුවට ගෙන තිබෙනවා යිස්මත්ද්‍රව කිලග්‍රමි එක ග්‍රෑම් හත්තහයක් තුපදියකින් ප්‍රහණය කරතිබෙනවා. එහිදී අතුපෙදී ගමන් කළ සැකකරන් දෙදෙන හා මේවා ප්‍රවාහනයට අදර අුබලදුන් පුද්ගලෙකු මෙසේ අත්තඩංගොටගෙන මන්න්නාරම පොලස්ථානය වෙත ාරදී තිබනා. මේ අර ෙයි මත්කු සමඟ සැකරවිකු කළු බොවිල විමල සසාර පා ප්‍රදේයේදී අඩ ගොට ගැීමට පොලසියට හැකි වුණ. සැක්කරුවම ප්‍රදේශම පදිචිකරුව. ඌූ ළඟ තිබ ෙරයි මත්කුඩ ග්‍රෑමටයි මිග්‍රහම් හරසය පහක් අඩන්ගට ගැනවා ඒ සමින් මධ්‍යයන පුදහන තෝර්ති විකාශය නිමාවට පත්වනවා. පස්සුල් පිකයි පනස් පහේසියට අපගේ පැන් පෑපපු අතතිකාශය බලා පොරත්වන් ඔබට සුබදවසක්.